මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ මේ වීඩියෝ එකෙන් අපි විමසා බලන්නේ පොලි අනුපාතවල නවතම පහළ යෑම පිළිබඳව පොලි අනුපාතය ඉතාම වැදගත් ස්ථාවර තැන්පතු හිමියන්ට ඒ වගේම ණය ගන්න බලාගෙන ඉන්න අයට ලීසින් පහසුකම් ගන්න බලාගෙන ඉන්න අයට පොලි අනුපාත පිළිබඳ අලුත්ම අප්ඩේට්ස් ඉතාමත්ම වැදගත් අද අලුත්ම නවතම භණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය බදාදා දිනේ සුපුරුදු පරිදි පැවැත්ුණා අපි දැකපු කාරණය තමයි ගිය සතියේ වෙන්දේසියට සාපේක්ෂව අද දිනේ වෙන්දේසියේදී පොලි අනුපාත පහළ යෑම සිදු වුණා මේ පොලි අනුපාත පහළ යෑම වැදගත් වෙන්නේ මේක සංඥාවක් බවට පත් වෙනවා ඉදිරියේදී බැංකු පද්ධතියේ සමස්ත පොලි අනුපාතය රටේ සමස්ත පොලි අනුපාතය පහළ යෑම සඳහා මේ පෙන්눔 කරන්නේ පොලි අනුපාතය තව දුරටත් පහළ යෑමේ දිශාව අද භණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඔෆර් කරලා තිබුණා ඒ කියන්නේ ඉදිරිපත් කරලා තිබුණා රුපියල් බිලියන 160ක් වටිනා භණ්ඩාගාර බිල්පත් ඒ සියලුම බිල්පත් විකුණා ගැනීමට හැකියාව ලැබුණා මාස 3ේ බිල්පත් රුපියල් බිලියන 83ක අද අලෙවි කරා පොලි අනුපාතය 118.16කට තමයි අලෙවි කරේ ගිය සතියේ භණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට සාපේක්ෂව පදනම් අංක 30කින් පොලි අනුපාතය මාස 3ේ බිල්පත්වල අඩු වෙලා තිබෙනවා ඒ වගේම මාස 6ේ බිල්පත් රුපියල් බිලියන 41ක අද අලෙවි කරා 115.19ක පොලි අනුපාතයට ගිය සතියේ වෙන්දේසියේ පොලි අනුපාතයට සාපේක්ෂව මාස 6ේ බිල්පත්වල පොලි අනුපාතය පදනම් අංක 17කින් අද දිනේදී අඩු වුණා. ඒ වගේම අවුරුද්දේ එමු නැත්නම් මාස 12ේ බිල්පත් රුපියල් බිලියන 35ක අද අලෙවි කරා පොලි අනුපාතය 113.35යි ගිය සතියේ වෙන්දේසියට සාපේක්ෂව පදනම් අංක 23කින් අද පොලි අනුපාතය පල්ලෙහාට ආවා. ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මාසයේ ඉඳලා ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කිරීමේ තීරණය ගත්තා. හැබැයි අවසාන වරට මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරේ නැහැ. නොවෙනස්ව තබා ගත්තා. නොවෙනස්ව තබාගෙන මින් සඳහන් කරේ පොලි අනුපාත ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරත් තවමත් බැංකු පද්ධතිය තුළ ණය පොලි අනුපාත අඩු වෙලා නැහැ. ඊට සාපේක්ෂ වශයෙන් ඒ සඳහා අවස්ථාව දීම කාලයක් ලබා දීම සඳහා තමයි මේ පොලි අනුපාතය තවදුරටත් නොවෙනස්ව තබා ගන්න කියලා. හැබැයි පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී සඳහන් කරලා තිබුණා මේ වන විට උද්දමනය 4% වගේ මට්ටමකට පහළට ආපු නිසා පොලි අනුපාතය අවශ්‍ය නම් තවදුරටත් පහළ යැ දැමීමේ හැකියාව තියෙනවා කියලා. එතකොට දැන් මේ තුල අපිට ඉදිරිය පිළිබඳව මොකද පුරෝකථනය කරන්න පුළුවන්. ඉදිරියේදී පොලි අනුපාතය මොන වගේ තැනකටපත් වෙයිද? මේ භණ්ඩාගාර බිල්පත්වල ඒ වගේම බැඳුම් කරවල පොලි අනුපාතය පසුගිය කාල සීමාව තුල ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ඒ කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරත් මේ බිල්පත්වලද පොලි අනුපාතය පල්ලෙහාට ආවේ නැහැ. හැබැයි දේශීය ණය ප්‍රශස්තකරණය සිදු කරාට පස්සේ අපි දැක්කා අර පැවති අවදානම අඩු වීමත් එක්ක මේ පොලි අනුපාතය පල්ලෙහාට ආවා. අද වෙන විට මේ දේශීය ණය ප්‍රශස්තකරණය සාර්ථක මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. එක පැත්තකින් සංවර්ධන බැඳුම් කර අනිත් පැත්තෙන් සේවක අර්ථසාධක අරමුදලේ බොන්ඩ් එක්ස්චේන්ජ් එක එහෙම නැත්නම් බැඳුම් කර හුවමාරුව සාර්ථකව නිමා කරමින් තිබෙන අවස්ථාවක මේ දේශීය ණය ප්‍රශස්තකරණය තුල ඒ අවදානම තවදුරටත් පහව යන බව තමයි අපිට පෙන්눔 කෙරෙන්නේ. එතකොට අද භණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ පොලි අනුපාතය මේ විදිහට පහළ යෑමත් මහ බැංකු අධිපතිවරයා උද්දමනය අඩුවීම තුල තවදුරටත් පොලි අනුපාත පහළ දමන්න පුළුවන් කියලා සඳහන් කිරීමක් තුල අපිට හිතන්න පුළුවන් ඉදිරියේදී තවදුරටත් පොලි අනුපාත පහළ යෑමේ අවස්ථාව තිබෙනවා. එතකොට මේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය තවදුරටත් පහළ යන්න පුළුවන්. ඒ වගේම තැන්පතුවල පොලි අනුපාතය තවදුරටත් පහළ යන්න පුළුවන්. ඒ වගේම සමස්ත පොලි අනුපාතය තවදුරටත් පහළ යන්න පුළුවන්. මේක තමයි බලාපොරොත්තුව මහ බැංකුවේ මේ පොලි අනුපාත පහළට ගෙනහැල්ලා ආර්ථික කටයුතු නැවතත් සක්‍රිය කරලා මේ ආර්ථික කටයුතු පුළුල් කරන්න. හැබැයි මේ වන විට පාරිභෝගිකයන්ගෙන් ජනතාවගෙන් එල්ල වෙන චෝදනාව තමයි
මේ පොලි අනුපාත මේ විදිහට අඩු කරාට අපේ තැන්පතුවලට ස්ථාවර තැන්පතුවලට පොලි අනුපාත වේගෙන් අඩු වෙනවා. හැබැයි ඊට සාපේක්ෂව අපි ගනිපු ණයවල පොලි අනුපාත අපි ගන්න ඉන්න ණයවල පොලි අනුපාත ඒ කියන්නේ ණය පොලි අනුපාත අඩු වෙන්නේ නැහැ වේගයෙන් කියන එක. හැබැයි අපි දැකපු දේ තමයි ණය පොලි අනුපාතත් සුළු වශයෙන් සාපේක්ෂව තන්පතු සහ ස්ථාවර තන්පතු වල පොලි අනුපාතර සාපේක්ෂව අඩු වෙමින් යනවා. ලීසින් පොලි අනුපාතත් අඩු වෙමින් යනවා. හැබැයි ඒ පොලි අනුපාත අඩුවීම තවමත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ මහ බැංකුව අඩු කරපු පොලි අනුපාත වලට සාපේක්ෂව සංසන්දනය කරනකොට. හැබැයි කොහොම වුණත් සමස්තයක් විදිහට අපිට පේන්න තියෙන කාරණය තමයි ඉදිරියේදී තවදුරටත් පොලි අනුපාත අඩුවීමේ හැකියාව තමයි නිර්මාණය වෙමින් තිබෙන්නේ. අප ඉදිරියටත් මේ වගේම නවතම තොරතුරු ඔබට ගෙනෙනවා. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගෙන subscribe කරන්න ශ්‍රී ලංකා business tv. ඒ වගේම 2025 ආර්ථික විද්‍යාවේ උසස් පෙළ හදාරන දරුවන් වෙනුවෙන් මම පවත්වන online පන්තියට දැන් ලියාපදිංචි වෙන්න පුළුවන්. 0710625813 කියන ජංගම දුරකථන අංකයට නම district 2025 කියලා සඳහන් කරලා අපිට කෙටි පරිවිඩයක් එවන්න. බොහොම ස්තුතියි.